ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මන්ට දමුණාංශයේ ප්‍රශ්නේ ආර නිසා මට කියිය යුතු නැති දේවලුත් කිය වෙනවා අවාසනාවන්ත තත්ත්වය තමයි ආරෝග්‍ය ශාලාව කියන්නේ බොහෝ වෙලාවට යන 100%ක්ම එන්නේ නැහැ දරුවගේ ඉඳන් මහල්ලට යනකම් ඔබතුමා හරිම තැනට ආවා මම ඒක වෙනම දැන් මේකෙන් පස්සේ කතා කරමු මම එයා හොඳට දන්නවා කොයිල අපේ ඔෆිස් එකට එහෙම එනවා අර අඬනවා රස්සාවද ඔය ඇත්තටම අඬුනා මේ පස්සා ඒක නේ මම හරි ඔබතුමා කියන එකත් ඇත්ත ඉතින් මල් ශාලාවක් තියෙනවා තමයි ස්පීඩාල ඉස්සරහ ඔබතුමා ඉල්ලා අස්සෙන්න කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා තාම මම ඉතාලම පැහැදිලිව කියන්නේ රාජ්‍ය මාධ්‍යක ඉඳලා අපිට බෑ නිලධාරීන් සම්බන්ධ කරගන්න මම ඔබතුමත් එක්ක ඒ සම්බන්ධව වාද විවාද කරන්නේ නැහැ මම නිදහසට කරුණු නෙමෙයි කරුණා කරලා කියන්නේ News reporter. මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා කියන එක මේ මේ වෙලාවේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා කියන එක සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා උනොත් ලියනවා. මේ රටේ පොදුවේ ගත්තොත් සෑමාංශකම ප්‍රශ්න තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට මට කියන්න තියෙන්නේ සෑමාංශක ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න විසඳගෙන යනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒ විශේෂත්වයක් නැහැ. හැබැයි අපි සමස්තයක් හැටියට ගන්න පීඩනයන් සහ අඩුපාඩුකම් යම් යම් රුපියලේ අවපාත වීම ඍජුවම් බලපාන මොකද 185ක් පමණ අපි බෙහෙත් පිටු රටින් ගේ. අපි නිෂ්පාදනය කරන එකෙත් 125ක් 30ක් විතර අමුද්‍රව්‍යත් රටින් ගේ. එතකොට යම් ප්‍රශ්න නැතුව නෙමෙයි අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන නිසාම තමයි අපි වෙනදට වඩා මේ සම්බන්ධව අවධානය යොමු කරමින් ක්‍රමවේදයන් වෙනස් කරමින් දැන් අර හදිසි මිලදී ගැනීම ගැන ඒක නරක වචනයක්නේ සමාජයේ. හැබැයි එවැනි තත්වයකට යන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙමණි අපි 2018 ඉඳන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. කොවිඩ් එකේ ඉඳන්ම මුහුණ දෙනවා. මොකද අපේ ප්‍රමුඛත්වයේ වෙලාවේ තිබ්බේ අනිත් සියලුම දේවල් පැත්තක දාලා අපිට මේ කොවිඩ් වසංගතයට අවශ්‍ය එන්නත්තික ලබා දෙන්න. ඒ වෙනුවෙන් සම්පූර්ණ වෙනකොට යම් යම් අතපසු වීමත් ඒ කාලේ වෙලා තියෙනවා. නැතුව නෙමෙයි. මම කැමති නැහැ වර්තමාන ඇමතිවරයා හැටියට කාටවත් ඇඟිල්ල දික් කරලා හිස්සල්ලා හිටපෙක් කෙනාගේ වරද නිසා මේ දේ වුණේ කියන එක මම කියන්න ප්‍රතිපත්තියක් හැටියට එකඟ නැහැ. හැබැයි අපි ඔක්කොම ඒ සියලු දෙනා මම හිතන්නේ සත්භාවයෙන් කටයුතු කරලා තියෙන සත්භාවයෙන් කටයුතු කරනකොටත් යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. අපි මිනිස්සු අතරින් යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් හැටියට ගත්තාම මේ මොහොතේ මේ තියෙන අපහසුකම් එක්ක මේ විශාල කැපවීම් එක්ක තමයි අපි මේ තත්ත්වය හරි මේන්ටේන් කරගෙන යන්නේ. අපිට දැනට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට සති දෙකකට සැරයක් විතර අපි ජනාධිපතිතුමත් එක්ක විශේෂ සාකච්ඡාවක් තියෙනවා. මුදල් ප්‍රශ්න මේ වෙනකොට 95%ක්ම අපි විසඳගෙන තියෙනවා. මුදල් ප්‍රශ්න තිබ්බා. ඒක අවස්ථාවක බිලියන 40ක් පමණ අපිට ගෙවන්න තිබ්බා. එතකොට අපේ සැපයුම් කරුවන් යම් කිසි මදභාවයක් ඒ වෙනුවෙන් වැඩි අනුකූලතාවයක් දැක්වේ නැහැ. මොකද ඔවුන්ට ගන්න තියෙන මුදල් බිලියනයක් දෙක එහෙම තිබ්බේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න සියල්ල පහුගිය මාස 3 ඇතුළත අපිට විසඳ ගන්න හැකියාවක් ලැබුණා. තිබ්බ මූලික ප්‍රශ්නයට ගන්නවට සාපේක්ෂව ගන්නකොට දැන් ඊට හුඟක් අඩුයි. හැබැයි දැන් පෙන්වන්න උත්සාහ කරන්නේ කිසිම දවසක මේ රටේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ සෞඛ්‍ය වර්තමානයේ හිතා ගන්න බැරි ප්‍රශ්න වගේයක් ඇවිල්ලා තියෙනවා කියන එක. ඒක සම්පූර්ණ වැරදි. මට මගේ ගෙදර අය කියලා තියෙන මේ බැනුන් අහහා ඉන්න එපා කියලා. එච්චර තමයි. ඉතින් එයාට කිව්වා බැනුන් අහගෙන හරි මේක කරන්න ඕනේ. මොකද ඒ වගකීම් අභියෝග බාරගත්ත මිනිහෙක් මම. මීට වඩා දරුණු. ඉතින් ගෙදර මට මැනේජ් කරගන්න පුළුවන්. පිටින් නම් ඇවිල්ලා නැහැ තාම දැනුවත්ව. මම ඔබතුමත් එක්ක ඒ සම්බන්ධව වාද විවාද කරන්නේ නැහැ. හැබැයි ඒකට විසඳුමක් මම ඉදිරිපත් කරන්න. අපි 3 දෙනෙක්ගේ නම් දෙන්න. ඒ 3 දෙනා ඕනෑම වෙලාවක මං හිතන්නේ මොකද හේතුව මේ සියලුම මාධ්‍යකරුවන් දැන් අපි ගත්තොත් ඩොක්ටර් විජේසූරිය මං එහා පැත්තේ ඉන්නේ. මෙයා LRH එකේ අධ්‍යක්ෂක. මම හිතන්නේ උදේ
නැකිට වෙලේ ඉඳන් මේ වෙනුවෙන් දුවනකොට සමහරක් කර දුරකතන. දැන් ඔබතුමාලා දන්නවා අපේ ලංකාවේ ආයතන 56ක් විතර තියෙනවා කියලා ප්‍රින්ට් මීඩියා අර. එතකොට මේ එක කෝල් එකකට මිනිත්තුවක් අමාරක් ගියොත් මොකද ඔබතුමාලා සාමාන්‍ය ෆෝන් එක හම්බුනාම අතාරින්නේ නැහැ නේද? ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. සියලු විස්තර ගන්න බලන්න. ඉතින් එහෙම වුණොත් මෙතුමාලගේ රාජකාරී පැය 8ක් නෙමෙයි කට්ටිය පැය 12 16ක් වැඩ කරන. ඒකෙන් බහුතරයක් ඒ නිසා මම තුන් දෙනෙක් නම් කරලා එවන්න නිලවසේ. හැබැයි මම හුඟක් වෙලාවට ආපහු හරි කතා කරනවා. බුදුමාලා කෝල් එකක් දුන්නොත් බැරි වුණොත් පස්සේ හරි කතා කරනවා. මොකද ඔක නංගන් සේරම මන් දාගෙන ඉන්නේ. කතා කරපුවාම මන් දන්නව හොලයි කියලා. මේ කතා කරන්න ඕනෙම නැති එක්කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. හැබැයි බහුතරයක් එහෙම නෙමෙයි ඕනහයි ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම කවදාවත් මම තුන් දෙනෙක් නම් කරලා දෙන්නම්. ඔබතුමාගේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න එපා. විවේචන අපි තියනවා. විවේචන ගන්නත් එක්කම විවේචනත් එක්ක විසඳුම් හොයන එක තමයි අපේ කාර්යභාරය කියලා තියෙනවා. මම ඒක කරලා දෙන්නම්. මම ඒ ප්‍රශ්නේදී ඔබතුමා දන්නවා මට ලැබිච්ච අවස්ථා දෙකකදී මාධ්‍ය රටේ ජනතාවගෙන් සහ සමස්තයෙන් සමාවිල්ලෝ ප්‍රකාශ වෙන්නේ පළවෙනි දේ. එහෙම ආත්ම ශක්තියක් ඖරුෂ්‍යත්වයක් මට තියෙනවා. වැරද්දක් කරොත් වැරද්ද පිළි අරගන්න මහත්මයෙක් හැටියට ඒ වැරද්ද නැවත නොකරන්නත් වග බලා ගන්න ඕනේ. පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තමයි එදා ඉතාමත්ම ආවේගශීලී පිළිතුරු සැපීමක් මගේ අතින් සිද්ධ වුණේ. ඒ වෙලාවේ මිනිත්තු 36ක් මම කතා කළා. ඒ මිනිත්තු 36 කතා කරන යන අතරතුරේ අවසාන කියාදී මං කිව්වා අවාසනාවන්ත තත්ත්වය තමයි ආරෝග්‍ය ශාලාව කියන්නේ බොහෝ වෙලාවට යන 100%ක්ම එන්නේ නැහැ දරුවගේ ඉඳන් මහල්ලට යනකම්. නූපදිසි දරුවගේ සිට මහල්ලට යනකම් යම් යම් අවස්ථාවලදී වා අවාසනාවන්ත තත්ත්වයන් වලට භාජනය වෙනවා. කියනකොට මගේ ඉදිරියේ හිටපු මගේ මිත්‍රයා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඒක මං හිතන්නේ මේ ස්පීකර් එකට එන්නේ නැහැ. නමුත් අර සමස්තයක් හැටියට ගත්තොත් hina වෙලා ඉඳන් කිව්වා. ඉතින් නුවරත් දන්නවනේ ඔබතුමා නුවරත් මල් ශාලානේ තියෙන ස්පිරිතාල ඉස්සරහා කිව්වා. මම ඒක පවණයි. තප්පර 3යි. දැන් මිනිත්තු 36ක් කතා කරපු එකේ තප්පර 3 තමයි හෙඩ්ලයින්ස් ගියේ. දැන් එතෙන්දී මම ඉඳන් කිව්වා හරි ඔබතුමා කියන එකත් ඇත්ත. ඉතින් මල් ශාලාවක් තියෙනවා තමයි ස්පිරිතාල ඉස්සරහා. මම පෞද්ගලිකව ස්පිරිතාල ඉස්සරහා මල් ශාලාවක් තියෙන එකට විරුද්ධ වුණා. කිරියල්ල මහත්මයාත් ඒ කාලේ ඒ අපේ කමිටිය එකට එක්කාසු වුණා. මොකද හේතුව ලෙඩෙක් යනකොට ඉස්සල්ලාම දකින්නේ මේක නිසා ඇතුල් වෙනකොට මේක මානසිකව මං හිතුවා ඒක හොඳ දෙයක් නෙමෙයි කියලා. මම ඒක එදා ඒ කාලෙත් මම ඒක ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක්. ඒ නිසාම තමයි ඒ කතාව කියවුනේ. හැබැයි ඒ එසේ කියවුනත් අර ඔබතුමා කීවා විදියට ජෙස්ට් ඇමතිවරයක් හැටියට එසේ විය යුතු නැහැ කියන තර අදත් මම ඉන්නවා. ඒ ගැන අතිශයෙන් කනගාටු වෙනවා. මොකද ඒ තරම් සැහැල්ලුවට ගන්න සුදුසු දෙයක් නෙමෙයි මරණය කියන එක. වයස් වෙලා මොන හේතුවක් නිසා වුවත් එය ඉතා සංවේදී කරුණු. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්නය අහපු. සිරිමත් එක්කවම ඔබතුමාට මේ කරුණු පැහැදිලි කරන්න. ඊයේ දවසේ රජයේ කොළඹ නගරයේ ප්‍රධාන කාර්යාලයක සේවිකාවක් උදේ රාජකාරියට එනවා. රාජකාරියට මෙයා එන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික ඔක්කොම හෑන්ඩ් බෑග් එකේ දාගෙන. ඇවිල්ලා පෑම් පෑම් මේක තියෙනවද කියලා ඉතින් බලනවා හෑන්ඩ් බෑග් එකේ. හේතුව තමයි එයාගේ තාත්තට අසනීපෙන් ඉන්නේ. නමුත් රජයේ රෝහලකට අරන් යන්න බයයි. අදිසියක් වුණ පුද්ගලික රෝහලකට අරන් යන්න තමයි අර ටික රත්තරන් බඩු ටික ඔක්කොම ගෙනල්ලා අරකේ දාගෙන ඉන්නේ. දැන් ඒ වගේ ආකල්පයක් තමයි රට තුළ ඇති වෙලා තියෙන්නේ. රජයේ රෝහලකට ගියොත් ආයෙ නැවත ගෙදර එන්න හම්බ වෙන්නේ නැහැ. අර බුදුමන් කිව්වා වගේ ළඟම තියෙන මත්සාරාවට තමයි යන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් මේ මතයේ දුරු කරන්න ඕන ජනතාව අතරින්. දැන් ඇත්තටම දැන් මොන හරි දැන් යටි යමු කිසි මට්ටමක කියන තරම් ප්‍රශ්නයක් නැහැ. නමුත් බෙහෙත් තියෙනවා. නමුත් ඔබතුමාලාගේ වරදකුත් තියෙනවා. දැන් බාන අද වෙනකොට තව අවුරුදු එකහමාරකට කඳුළු ගෑස් ඕඩර් කරලා තියෙන්නේ. නමුත් අත්‍යවශ්‍ය බෙහෙත් නැහැ. ඉන්සුලින් නැහැ නේද සමන් මහත්තය? දැන් මම හිතා රෝහල් වල ඉන්සුලින් නැහැ. ඇත්තම දොස්තරේ ඔබතුමාට නැහැ. කවු කියන්න බෑ නැහැ. කොහොමවත් නැහැ. පිළිගන්නවද ඔබතුමා? ඉතින් ඇයි මහත්තයෝ ඇයි මේ බෙහෙත් නැති වෙනකම් මෙච්චර දවසක් බලාගෙන හිටියේ? දැන් ලෙඩු මැරෙනවා නේද ඉතින්. ඊට පස්සේ හදිසි නැහැ ඔබතුමා. අයි ඊට පස්සේ හදිසි මිලදීන් කියලා ආය ගන්නවා. ආය කාලයක් කරනවා. බලන්න සමන් මහත්තයා ඇයි එහෙම කරන්නේ? මේවා කලින් කරන්න තිබ්බ වැඩනේ. දැන් ඇමතුමාගේ වරදක් නැහැ. දැන් මෙතන හැමෝම පටවන්නේ ඇමතුමාට තමයි ඔය වරද පටවන්නේ. නමුත් නිලධාරින්ගේ වරද. නිලධාරි මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ඔබතුමාලා ඒවා හරියට
බලන්නෙත් නැහැ. ඇත්තටම සෞඛ්‍ය අතහැරලා කියලා හිතන්නේ එහෙමතුමා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් ඉන්සියුලින් ප්‍රශ්නේ මම දැන් ඔය කතාව අහන්න ඉස්සෙල්ලා මම සමන්ගෙන් අද දවල් හවසත් ඇහුවා. මේ වෙනකොට වුමනා ප්‍රමාණය ආරෝග්‍ය ශාලාවල තියෙනවයි කියන එකයි තුමා මට කියන්නේ. ඒ නිසා ඉන්සියුලින් දැන් මට මම දැක්කා යම් කිසි හිටපු අමාත්‍යවරයෙක් කියනවා මාස 4ක සිට ඉන්සියුලින් නැහැ කියලා. අන්මෝසක අතිශෝක්තියෙන් කියන කතාව. මේ වෙනකොට පැහැදිලිව සෑම ඉස්පිරිතාලේ බයි අපේ ප්‍රධාන ගබඩාවේ නැහැ. ඒක හරි. නමුත් ඒකට දැන් විසඳුමක් ලබලා තියෙනවා. ඒකට හේතු තියෙනවා. මම මේ නිදහසට කරුණු නෙමෙයි. කරුණා කරලා කියන්න. අපිට ටෙන්ඩර්ස් කෝල් කරන්න ටෙන්ඩර්ස් කෝල් කරන්න 3 දිනකට මේ වෙනකොට මේක බාර අරන් තියෙනවා. ඒ කට්ටියට දඬුවමුත් ලැබෙනවා. රයිට්. එයා ඒක අරගෙන අහවල් දවසේ දෙන්නම් කිව්වහම කවදාවත් එදාට දීලා නැහැ. විශේෂයෙන්ම ඉන්සියුලින් ප්‍රශ්නේ. ඒ නිසා ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ යම් කිසි අඩුවක් තියෙනවා. නමුත් අපිට පාලනය කරගන්න බැරි මාස 4ක මාස 4ක මිනිස්සු මැරෙනම නේද? එහෙම වෙන්නේ නැහැ. හැබැයි මම ඒකටත් එක්ක එකක් කියන්න ඕනේ. අර ඔබතුමා මේ ස්ක්‍රිප්ට් එක හොඳයි. ඒ කියන්නේ සල්ලි එක්කව කරන ආපු එක ඒක හොඳ ස්ක්‍රිප්ට් එකක්. ඒ වගේ එකක් හදලා අතරම කියන්න පුළුවන් නම් මිනිසුන්ට හොඳටම පපුවට වදිනවා. ඒ කියන්නේ ඒක තමයි ඇත්ත කතාව. හැබැයි රජයේ ස්පිරිතාලයකට යන්න බෑ කියන එක මේ සංවිධානාත්මක ලෙස මම අර කියපු එකේ එක කොටසක් හැටියටයි මම දකින්නේ. මේ ප්‍රශ්නෙට අපිට නිදහසට කරුණු කියන්න බෑ. නිදහසට කරුණු තියෙනවා. නිදහසට කරුණු සමස්තයක් හැටියට ගත්තාම ආර්ථික අවපාතයත් එක්ක සහ රුපියලේ අවතක්ෂා ඩිප්‍රීසියේෂන් එහෙම නැත්නම් අව ප්‍රමාණය වීම සම්බන්ධවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මුදල් ප්‍රශ්නය දැඩි ලෙස තිබ්බා. කෙටියෙන් කියතොත් මම හිතන්නේ සමන් රත්නායක මැතිතුමා කීවේ හුඟක් ටෙන්ඩර්ස් ගත්තේවා ක්‍රියාත්මක කරේ නැහැ. පෞද්ගලික අංශයෙන් අපිට පර්චස් ඇන් සප්ලයි කියන කට්ටිය බඩු අරගෙන සප්ලයි කරන එකේදී ඒ කට්ටිය LC ඕපන් කරන්න බැරුව ගියා. මම මේ උදාහරණයක් කියන්නම්. බැංකු ප්‍රධාන බැංකු කීපයකම අපේ LC බාරගන්නේ නැති තත්ත්වයකට ගියා. මොකද LC ඔන වුණේ නැහැ එක කාලෙක. දැන් මේවා සමාජයේ සමස්තයක් හැටියට ආර්ථික ප්‍රශ්නයේ දන්න හොඳටම එක වෙලාවක අපි LC දැන් LC වලට විශාල කම්පැනිස් වලට ඔය කට්ටිය දන්න හොඳ දෙනෙක් අපිට දෙනවා නිල් මාජින් කියලා. ඒ කියන්නේ අපි LC එක ඕපන් කරපම සල්ලි බඳින්න ඕනේ නැහැ. ඒ කට්ටිය බඩු ආවහම අපේ ස්ටෝර්ස් වලට ගියහම අපි කියනවා පෙලක් වෙලාවට තියෙනවා ස්ටෝර්ස් වලට දාපුවාම ඒ කට්ටිය ගාමන්ට් වෙයාර් හවුස් තියෙනවා පෙලක් ඒවා මේ ආයිටම්ස් මම දන්නේ සාමාන්‍ය ආයිටම්ස් වල. ඒකට අපිට පුළුවන් 125ක් එක කියලා 25ක් ගන්න. එවැනි තත්වයක් පහුගිය කාලේ තිබ්බෙම නැහැ. පවුද කාලේ බැංකු කීවේ 100%ට 110%ක් ගෙවන්නයි කිව්වා LC වලට. 100%ට 100%ක් නෙමෙයි. සාමාන්‍යයෙන් තිබ්බේ දරුණුම ජරාම ආයතනයක් තිබ්බොත් LC ඕපන් කරන්න. ඒ කියන්නේ සමාවෙන්න මේ වචනේ ගන්න එක. ෂුවර්ම නැති එකක් තිබ්බොත් 100%ක් ගෙවන්නේ. පහුගිය කාලේ කිව්වා 100%ට 110%ක්. ඇයි? උච්චාවචනය වෙන ඩොලරකේ උච්චාවචනයත් එක්ක වැඩි වෙලාවත් වැඩි වුණොත් ඒක ගෙවා ගන්න බැරි වුණොත් අපිට මේවා තියාගෙන වැඩක් නැහැ. LC ඕන කරන්න බෑ කියලා. ඒ සියලු සමස්තයක් හැටියට ගත්තොත් ඒ කරුණුකා. හැබැයි එක දෙයක් කියනවා. දැන් මේ දවස්වල ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන සෑම රැස්වීමකම තියන්නේ ප්‍රිපෙයාඩ්නස් ෆෝ නෙක්ස්ට් පැන්ඩමික්. ඒ කියන්නේ ඊගාව වසංගතයට රට සූදානම් වෙන්නේ කොහොමද කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෙනියනවා. අපි වගේ රටවලොත් මම හිතනවා අපිට තියෙන්න වෙනවා ඉදිරි අනාගතයේදී යම් කිසි විදිහේ ආර්ථික හැනයක් ඇති වුවොත් සෞඛ්‍ය වැනි දේවල් වල ආරක්ෂාව කොයි ආකාරයෙන්ද කරන්නේ කියලා අපි මේ වෙනකොට අවධානයක් තියෙන්න ඕනේ. මම බොහොම පැහැදිලිව කියනවා අපි මේ අත්දැකීමත් එක්ක ඉතා කටුක අත්දැකීම අමිහිරි අත්දැකීම බෙහෙතක් ඉල්ලනකොට නැහැයි කියන්න පුළුවන් තරම් අසංවේදී වෙන්න අපිට බෑ. හැබැයි අපිට එහෙම වෙනකොට අපි ඒකෙන් යම් කිසි පාඩමක් ඉගෙනගෙන ඉදිරියේදී අපි දන්නවා දැන් අපිට ඇත්ත කියන්න ඕනේ 80 බිලියන 97ක් අපේ භාණ්ඩාගාරයෙන් පළවෙනියෙන්ම ගෙවන්නේ වැටුප්පොල් රජයේ වැටුප්පොල් 23ක් ගෙවනවා බිලියන 23ක් ගෙවනවා පෙන්ෂන් වලට බිලියන 16ක් ගෙවනවා සෝෂල් රෙස්පොන්සිබිලිටිස් කියලා එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ වැඩසටහන මේ 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 සමෘද්ධි සහනදා. ඊට පස්සේ ප්‍රථමයෙන්ම මුදල් කොටසක් හරි ගෙවන්නේ අපිට සෞඛ්‍යයකට. හැබැයි ඒකට අසත් අපි බිලියන 8ක් ඉල්ලුවොත් අපිට 4ක් හම්බුණා. හැබැයි අපිට තමයි 4ක්වත් හම්බුනේ. උදාහරණයක් ගත්තොත් මහා මාර්ගයට එකක්වත් හම්බුනේ නැහැ. ඒක පොඩ්ඩක් නතර කරන්නයි කිව්වා. ඒ නිසා අපිට තිබ්බ විශාල පීඩනය, ඒ පීඩනය 150ක් 65ක් විතර මේ වෙනකොට නිදහස් වෙලා තියෙනවා. ඒකෙන් සහ පසුගිය කාලයේ වෙච්ච ප්‍රමාණයේ අපිට ලැබුණ පීඩනය හරහා වෙච්ච යම් අවපාතයක් මේ වෙනකොට නිවැරදි කරන්න පුළුවන් තැනකට අපි අත්දැකීම් ලැබලා තියෙනවා. ඒ නිසා අර මං අර කිව්වා වගේ ප්‍රිපෙයාඩ්නස් ෆෝ නෙක්ස්ට් පැන්ඩමික් කිව්වා වගේ ප්‍රිපෙයාඩ්නස් ෆෝ නෙක්ස්ට් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් කියන එකත් අවශ්‍ය කරුණක් හැටියට මම දකිනවා. විශේෂයෙන්ම
health sector එකේ සෞඛ්‍ය ක්ෂේත්‍රය. ප්‍රතිපාදන ලැබෙනවද නිසියාකාරයෙන් අවශ්‍ය සම්පාදන මිලදීන් ගැනීම සඳහා? නෑ මෙහෙමයි. ප්‍රමුඛත්වය අපිට ලබලා දීලා තියෙනවා. ඒ ප්‍රමුඛත්වය සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි අපිට දොස් කියන්න බෑ උන්ට. මොකද උන් පළවෙනියෙන් වේතනයන්, රාජ්‍ය වේතනයන් ඒක කියුවේ නැත්නම් පාරම රටම එළියට වහින. ඊගාවට විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ ඉතාමත්ම මං හිතන්නේ සාපේක්ෂිත සුළු වේතනයක් කියන්නේ. ඊගාවට සෝෂල් රෙස්පොන්සිබිලිටිස් එහෙම නැත්නම් සමාජ රක්ෂණ ආරක්ෂණ වැඩසටහන. ඒකත් වැඩිහිටියන් දීමනා ඒක සමෝර්ධ දීම ඒවනෝගේ. ඒකෙන් පස්සේ ප්‍රමුඛත්වය ලබලා දෙන්නේ අපිට. ඉතින් ඒ ප්‍රමුඛත්වය අපිට ලබලා දෙනකොට අපි 100%ක් ලැබෙන්නේ නැහැ යම් ප්‍රමාණයක් ලැබෙනවා. වෙනත් අමාත්‍යාංශ වලින් ප්‍රතිපාදවලින් යම් කිසි කොටසක් අපාදු කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන්න කැබිනට් තීරණයක් ගත්තා. නමුත් ඒ මුදල් ලැබුණා නැහැ. ලැබුණ නැහැ. මේමයි උනේ. කැබිනට් සගයන් මාත් එක්කම අපිත් එක්කම සාකච්ඡා කරලා මීට මාස 4කට විතර පෙර රටේ තත්ත්වය ගැන සාකච්ඡා කරා. ඒ රටේ තත්ත්වය ගැන සාකච්ඡා කරපුවාම ජනාධිපතිතුමා වෙනනම් මුදලක් දෙන්න විදිහක් නැහැ මේ තත්ත්වයටවල විශේෂයෙන්ම IMF වරවත් මේවත් එක්ක අපේ තියෙන එකඟතාවයන් එක්ක. ඒ නිසා සමස්ත වයවැයෙන් 100%ක කට් එකක් දාමයි කිව්වා. එතකොට එනවා බිලියන 30ක් 35ක් විතර එනවා. ඒක මේකට එක්කාසු කරමයි කිව්වල් ගිය සතියේ සැරැස්වීමේදී යම් එකඟතාවයකට ආවා බිලියන 35ක් 30ක් 40ක් විතර නා 30ක් මේ අපේ ඊගාව මාස තුන ගෙනියන්න අපේ එලොකේෂන් එකට වැඩියෙන් ලබලා දෙන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මුදල් ප්‍රශ්නය 75%ක් මේ වෙනකොට නිදහස් වෙමින් පවතිනවා. ඒ නිසා අර තිබ්බ මහා අමිහිරි තත්ත්වය නියත වශයෙන්ම මගහැරිමන යනවා. මගේ විශ්වාසයක් තියෙනවා ඊගාව අයවැය වෙනකොට ඒ ටික 100%ක්ම හරියයි කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට දැන් ඔබතුමා දන්නවා මේ අපේ අපි කියනවානේ අපේ වෘත්තීය සමිතියේ ඉන්න අතව වෛද්‍යවරු මයික් එක මැරෙනකොටම මයික් එක ඉස්සරහින් ඉන්නවා. හැබැයි අපිට අවාසනාව වුණොත් මම අසල් ડોක්ටර් අසලිකවද ඉස්සර අපිට කතා කරලා දැන් නැති කාරිය මම කතා කරගන්න. මොකද අර වෘත්තීය සමිතියේ කතා කරන්නේ වෛද්‍යවරු. ඒතර රටේ නඩේ ජනතාව විශ්වාස කරන්නේ වෛද්‍යවරු ඇතිනේ. ඒතර ඔබතුමා මේ කම්පියුටර් පත් කළ රාජ්‍ය වෙන රාජ්‍ය නිලධාරීන් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒතර මට බාර විශේෂඥ නේද අපි ඔබතුමත් එක්ක 100%ක් එකඟයි. ඒකෙදි ඒ නිසා අනිවාර්යයෙන්ම එවැනි වගකීමක් ඒ වෙනි දරන්න පුළුවන් තාක්ෂණික දැනුමක් තියෙන තුන්දෙනෙක් අපි පත් කරන්නම්. ඒක එකක්. දෙවැනි කරුණ තමයි දැන් ඔය සිද්ධියම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා සිද්ධ වුණා නම් කවුරුත් අහන්නේ නැහැ. ඒ නිසා වට තේරුම් ගන්න මේකේ දේශපාලන වටාපිටාවත් පැහැදිලිව තියෙන එක තේරුම් ගන්න. ඒ ඔයිට වැඩි සිදුවීම් සිදු වෙලා තියෙන මම ඒවා අර අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පොත්පත් එක්ක සහ මේ ඔඩිට් රිපෝට්ස් එක්ක කමිෂන් වාර්තා සමග මං ගාව සතුව තියෙනවා. දැන් මේ ඖෂධ කියලා කියන්නේ හරියට අවියාවිද වලට පස්සේ තියෙන බරපතල කාරක. ඉතින් මේකත් එක්ක තමයි මේ වෙනකොට සෞඛ්‍ය ශේෂ්ඨයට බොහෝ දේවල් බොහෝ කාරණා කිදෙල්ල වෙන්නේ. ඒ වගේම මේ සමහර ඇස් වහලා ගහන වැඩ තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගැන ජනතාව ලොකු තියෙනවා මේ සැකයක්. ඖෂධ මිලදී ගන්නකොට කොමිස් ගන්නවා, ආරයම් කොමිස් ගත්තා, මෙයා කොමිස් ගත්තා. මේ කොමිස්ින්ද තමයි මේ ටික වෙලා තියෙන්නේ. ඒකර දැන් මෙතන මේ වෙනකොට මේ ඖෂධ නියමන අධිකාරියනත් මේ වගේ ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ ඇවිල්ලා තියෙන සියලු දේවල් තියෙන මේගොල්ලෝ මේ අඩු බාල බෙහෙත් දෙනවා. බාල බෙහෙත් දෙන්නේ වැඩි කොමිස් එක ගන්න. වැඩි කොමිස් එකක් හම්බ වෙන නිසායි මේක කරන්නේ. ඒතකොට මේ අර ඉස්සරහ වගේ වෛද්‍යවරුන්ම මේ විවෘතිය සමිති වල ඉන්න සමහර වෛද්‍ය ශාස්ත්‍රයේ පිරිසම කියනවා මේ අපි ඒක හොඳටම දන්නවා. මේගොල්ලෝ මේ ගහන විදිහත් අපි දන්නවා. කොමිස් ගහන තැනත් අපි දන්නවා.
එතකොට මේ කටයුත්ත බැරිද විනිවිදභාවයෙන් යුක්තව කරන්න? මොකද මේ මේ පිරිස ගිහිල්ලා ඖෂධ තියෙන තැන්වල ගිහිල්ලා ඒවා නිරීක්ෂණය කරලා ඒවා අනුමත කරන්නේ තෝන්මයි. එතකොට අනුමත කරනකොට කොච්චර කොමිසුදල් එහෙම වෙනවද කියන ප්‍රශ්නක් තියෙනවා. එතකොට සමහර වෙලාවට වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්න කියලා ඖෂධ සමාගම් වලින් සමහරලාට වෛද්‍යවරුන්ට ගෙනින් කරනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයක මිනිස්සු හැම ජනතාව ඉන්නේ ලොකු සැකේ. මේ සැකේ නැති කරලා ඔබතුමාලා මොකද කරන්න පුළුවන්? මම මේ නිසාම තමයි විගණාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. විගණාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. වහාම හැකීක්මනින් මේ ආයතන සම්බන්ධව පරීක්ෂණයක් කරලා අපිට කියන්නයි කියලා. ඒක එක. දෙවනි කරුණ තමයි අපි බලාපොරොත්තු වෙනවා දැන් මෙවැනි දිගින් දිගටම මේ චෝදනා තිබෙන නිසා ලංකාවේ පිළිගත් ආයතනයකින් මේ සම්බන්ධව ප්ලැට්ෆෝම්ස් ටිකක් හදන්න කොයි විදිහටද මීටත් වඩා දැන් ඔය දැන් කවුරු කොහොම කීවත් දැන් උදාහරණයකට මොන හරි බෙහෙතක් ගන්නවා නම් අදියර තුනක් තියෙනවනේ වැදගත් පළවෙනි එක තමයි ටෙන්ඩර්ස් කෝල් කරන එක. ටෙන්ඩර්ස් කෝල් කරනකොට විවෘතව ටෙන්ඩර්ස් කෝල් කරනවා. ඊගාවට ඒ ටෙන්ඩර්ස් ආපුවාම ඒ ටෙන්ඩර්ස් ඉවැලියුවේට් කරන්න ටෙක්නිකල් එහෙම නැත්නම් තාක්ෂණ දැනුමක් තියෙන්නේ වෛද්‍යවරුන්ට. ඒ නිසා වෛද්‍යවරුන්ගෙන් පිටකට්ටියක් දාලා මේක කරන්න බෑ. දැන් ඔය කීවට වෛද්‍යවරුන් මෙමයයි අර මේ මේ බෑග් උස්සන යන හැන්දාවට හම්බ වෙනවා. ඒක කතාවනේ ඔතුමා කියන්නේ උත්සාහ කරන්නේ. බට් එහෙම කීවේ ඒකනේ. ඉතින් එවැනි තත්ත්වයක් කොහොම තිබ්බත් ඔවුන් තමයි ටෙක්නිකල් ඉවැලියුවේෂන් කමිටි එකට එන්න වෙන්නේ. වෙන කාගෙන්වත් අහන්න බෑනේ. දැන් අපි කියන පොල් පරිවේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ගෙන් අහන්න බෑනේ මේ බෙහෙත හොඳද කියලා. අහන්න වෙන්නේ වෛද්‍යවරයෙක්ගෙන්ම තමයි. එතකොට වෛද්‍යවරුන්ගෙන් සංසන්දිත කණ්ඩායමක් තමයි එකට එන්නේ. ඉතින් ඒක කොහොමද ෆිල්ටර් කරන්නේ කියලා ඔබතුමා මට පෙරම උපදෙස් දුන්නොත් මට පුළුවන් ඒ සම්බන්ධව බලන්න. එතකොට එතන මට කියන්න බෑ. ඉතින් කොහොමද ඔබතුමා මේ ප්‍රශ්නේ මම විසඳන්නේ කියලා මට අමාරුයි තාම හිතන්නේ. ඉතින් මොහොතක් තිබ්බොත් මට සටහනක් කාලා එව්වොත් මම ඒක උත්සාහ කරන්නම්. එතකොට ඒ අයම තමයි යන්නේ. ඔය කොහොම කිව්වා? වෙන කෙනෙක්ගෙන් කියන්න බෑ. එතකොට ඒ අය ආපුවම ඒ අය තමයි නිර්දේශ කරන්නේ. මේක හොඳයි හෝ නරකයි කියලා. එතකොට මම හිතනවා එතන ඉතින් ඔය තියෙන ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්න පුළුවන් සදාකල්ම. එහෙම නැත්නම් මේ මොකද්ද කරන්න කියලා අපිට උපදේශයක් ලැබලා දුන්නොත් ඒක පිළිපදින්න. මොකද මම දන්න ක්‍රමයේ හැටියට අපි කියන්නේම ලංකාවේ දැන් කොලෙජස් තියෙන 50 ගණන් තියෙනවා නේද? 50ක් විතර තියෙනවා. ඒ කියන්නේ විවිධ දැන් අපි කියනවා ශල්‍ය කර්මයේ වෙනම කණ්ඩායම. ඒ කට්ටිය ශල්‍ය කර්ම වෛද්‍යවරුන්ගේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සර්ජන්ස්. එතකොට එතනට තමයි කියන්නේ මේ සම්බන්ධව වෙහෙතක් ගැන. එතකොට නිර්වින්දන ගත්තොත් නිර්වින්දන කොලෙජ් එකක් තියෙනවා. එන සංඛ්‍යාවේ නිර්වින්දන එකේ ඒ කට්ටිය තමයි කියන්නේ කවුරු හරි යවන්නයි කියලා. හැබැයි එක දෙයක් තියෙනවා. දැන් ඒ අය ඔය කියන විදිහේ සෑම ක්ෂේත්‍රයකම ගත්තොත් යම් යම් අඩුපාඩුකම් තියෙන ඇති. එක ක්ෂේත්‍රයක නෙමෙයි. මේක එකක් සංවේදී. ඒ නිසා මේ සම්බන්ධව ඊට වඩා හැබැයි අපිට ක්‍රමවේදයක් නැහැ. ඊට වඩා ඒ කට්ටියම තමයි ගෙන්න ගන්න වෙන්නේම. එතකොට ඒ කට්ටියගේ ඒ සම්බන්ධව යම් කිසි විදිහේ පැමිණිල්ලක් කරේ මේ යම් කිසි විදිහේ තියෙනවා නම් පමණයි අපිට කියන්න පුළුවන් ඒ කොලෙජ් එකට මේක ගැන නැවත බලන්නයි. දැන් ඔබතුමා කිව්ව නිසාම කියන්න පුළුවන් ජපානේ වගේ රටක ජපානේ රෝගී කිහාම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනකොට මේ බෙහෙත ලියනකොට බෙහෙතේ මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි කියන්නේ නම. ඊට පස්සේ ඒකෙන් ඇති වෙන අතුරු බල විපාක තියෙනවනේ ඒවත් තියෙනවා. ඒ හැම දෙයක්ම එක විවිධභාවයෙන් දු බෙහෙත් දුන්නා තේ. නමුත් අපේ රටේ මේ වගේ ප්‍රතිපත්තියක් තාම හැදිලා නැහැ. සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි කියන්නේ ඒකයි. ඒක තුළ විවිධභාවය කොහොමද කරන්නේ කියන එක ඔබතුමාලා තීරණය කළ යුතු පරිපාලක හැටි. අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ ජනතාවගේ කාර්යය විතරයි. අපි මාධ්‍යයේ දින හැටියට අපිට පුළුවන් ජනතාව නියෝජනය කළ ඔබතුමාලා කතා කරන විතරයි. ජනතාවට තියෙන ප්‍රශ්නයක් මේ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති තාක් කල් මේක ප්‍රශ්නාර්ථයක් තමයි වෙන්නේ. අද සෞඛ්‍ය නැවිලා තියෙන ප්‍රධාන හේතුවත් ඒක මත තමයි. ඒකට තියෙන ලොකුම විසඳුම තමයි අපි කරන්නේ ටෙක් එකට ගන්නයි එකම කණ්ඩායම නෙමෙයි දිගටම ගන්න. තාක්ෂණ ඇත්ගියුම් කමිටියකට ගන්න කණ්ඩායම එකම කණ්ඩායම නෙමෙයි හැම එකෙම ගන්න. එකෙන් එකට වෙනස් වෙනවා. කොලෙජ් එකෙන් පළක් වෙලාට විවිධ අය එවන්නේ. ඉතින් ඒ නිසා අපිට එහෙම කියන්න බෑ සමස්තයක් ඇටියට ඒ අයගේ යම් අඩුවක් තියෙනවා. ජනතාවගේ මතවාදයක් හදන්නට පුළුවන්. ඒක අර දැන් පටන් ගන්නකොටම කිව්වේ ඒකනේ ආයුධ සහ කියන්නේ මේ weapons and pharmaceutical කියන එක සමාජයේ තියෙන මතවාදයක් ලෝකෙම. මේ අපේ රටේ විතර නෙමෙයි. ඔය කියන ජපානෙත් ඒක දර්ශනෙස තියෙනවා. මට ඒකට ඉස්සර කියන්න හොඳ නැහැ. අපි දන්න මිතුරු රටක් නිසා. ඒ නිසා අපි මම හිතන්නේ ඒ ගැන බොහොම ස්තුතියි. අපි තව ටිකක් බලමු තවත් විනිවිදභාවයකට පත් කරන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වගේම දැන් මම තියෙන පුද්ගලිකත්වයේ මම රෝහලකට ගිය අවස්ථාවක ඊට වෙලා
බෙහෙත් නැහැනේ. මේ දවස්වල බෙහෙත් නැහැනේ. කීරේක කියලා තමයි බෙහෙත් එක මේ පිටින් ගෙනත් දෙන්නේ කියලා කිව්වා. එතකොට මේ බෙහෙත් නැහැනේ කියන එක ඒගොල්ලෝම කියනවා. කිව්වහම ජනතාව මිනිසුන්ට මේක ඒගොල්ලෝම කියනකොට සෞඛ්‍ය අංශයේ මිනිස්සුම කියනකොට ඉතින් මිනිස්සු ඒක සැකකරන එක අහන දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මන්ට නමුත් නැහැ ඔය ප්‍රශ්නේ ආන නිසා මට කිය යුතු නැති දේවලුත් කියවෙනවා. නමුත් ඒ නිසාම තමයි අපි හිතන්නේ විවිධ දේශපාලන වමනාකම් එක්ක කටයුතු කරන කණ්ඩායම් රටේ ඉන්නවා. දැන් උදාහරණයක් කිව්වොත් වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් ගාවට කාරු හරි තාමත් වසරන පුද්ගලයෙක් ගියොත් ඔහුට කියන්න පුළුවන් කොහොමද කතාව විස්තරය කියලා. මේ හරි හොඳයි නේද දැන් මේ කියලා කියන්නත් පුළුවන්. හැබැයි තව කාට හරි කියන්න බුණා මොන මගුලක්ද දන්නේ නැහැ, බෙහෙත් මොනවත් නැහැ පුතා, ලී වඩ වැඩක් නැහැ. ඊළඟ එන්නත් කියන්න පුළුවන්. හැබැයි ඒක සත්‍යම කියලා කරන්නත් බෑ. ඒකට කළ යුතු වෙන විසඳුමක්වත් නැහැ. මොකද දේශපාලනේ මම ඒකයි කියන්නේ ඔබතුමාලාට මාධ්‍ය හැටියට මේ දේශපාලනේ සෞඛ්‍යයකට ගාව ගන්න තරමට අඩු කරන්න කරුණාකරලා. මොකද ඒකෙන් සමාජ මතයක් හැදෙනවා. සේනක බිබිලි මහත්මයා අර කියවනේ ජපානයේ ලියන්නේ අපි ලියන්නේ පැහැදිලිවම හැමෝටම කියලා තියෙන්නේ ජෙනරික්. එහෙම නැත්නම් ඒකට කියන්නේ මොකද්ද මේ ඖෂධයේ නාමයෙන් පමණයි ලියන්න කියන්නේ. එහෙම කිව්වත් පෙළක් අය මොකද ඒ අනිත් පැත්තෙන් කියනවා වෛද්‍යවරයා කියනවා ලෙඩාගේ වගකීම මට. ඒක ඔයාටවත් වෙන කාටවත් බෑ. ඒ නිසා මමයි ලෙඩා ගැන දන්නේ. ඒ නිසා මම මේක ලියන එක හරිද වැරදිද කියන එක මම බේරගන්නා. හැබැයි මම ලියන්නේ මම විශ්වාස කරන මේ ලෙඩා අවශ්‍යම දේ මේකයි කියලා. ඒකට තර්ක කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම මේ බොහොම විවෘතව කියන්නේ මේක තමයි ඇත්ත කතාව. අපි ප්‍රතිපත්තියක් හැටියට ජෙනරික්. එහෙම නැත්නම් ඖෂධ නමෙන් තමයි බ්‍රෑන්ඩ් සොලින් නෙමෙයි ලියන්නේ. කියලා තියෙන්නේ. පෙළක් අයට බ්‍රෑන්ඩ් සොලින් ලියන තියෙනවා. ඉතින් ඒකේ ඔහුගේ වගකීම. මොකද ඔහු කියන්නේ ලෙඩාට වග කියන්නේ නෙමෙයි මම. මම හිතනවා මේක මේ කියන බේත අර කොයි කියන බේතට වඩා හොඳයි හරි මොකක් හරි කියලා. ඒකට ඒක තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් අපි සමාජයේ විසින් බේරගන්න ඕනේ ප්‍රශ්නයක්. අපි මේ කියන සියලු දේ වගකීමෙන් තමයි කියන්නේ. මේ නෑ මං කියන්නේ එහෙම තමයි. මේ 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 මෙතන ඉන්න මේ ඉන්න සියලු දෙනා කීවොත් ඒක වගකීමෙන්. එමුතුම අර මේ ගොඩක් ප්‍රශ්න නතර අඩු කරලා තමයි චමල් සංජීව රට රස්සාව දුන්නේ. චමල් සංජීව රස්සාව දුන්නොත් ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න. සමන් චමල් සංජීව රස්සාව දුන්නොත් ප්‍රශ්න අඩු වෙනවා. ඔබතුමා හරිම තැනට ආවා මම ඒක වෙනම දැන් මේකෙන් පස්සේ කතා කරමු. මම එයා හොඳට දන්නවා කොයිල අපේ ඔෆිස් එකට එහෙම එනවා අර අඬනවා රස්සාවද ගොඩාක් සෞඛ්‍ය ප්‍රශ්න අඩු කරගන්න. ඔය ඇත්තටම අඬුනා මේ පස්සා. ඒක කියන මම සලකලා බලනවා රස්සාවද මේක වෙනම කතාව. මොකද එතුමා ඒක ඉතාල බගෑපත් ලෙස ඉල්ලුව වරදක් කරයි කියලා. ඒ එහෙම ආයෙත් ඉතින් අපි ඒක බලමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.